ආයිබෝන් යාළුවනේ ආතල් කිචන් එකෙන් අද මම ඔයාලට කියලා දෙන්නේ තවත් ගොඩක් රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් ලීසියෙන් හදාගන්න කොහොමද කියලා. ඇත්තටම යාළුවනේ මේක හදිස්සි වෙලාවකට ඒ වගේම කම්මැලි වෙලාවට ගොඩක් ලීසියෙන් හදාගන්න පුළුවන් සුපිරිම ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒ වගේම ගොඩක් අඩුම ද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි යන්නේ. අපි නම් බලමු මේ ගොඩක් රසවත් ෆ්‍රයිඩ් රයිස් එක ලීසියෙන්ම ඉක්මනටම හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට උයාගත්ත බත් ලෑස්ති කරගෙන තිනවා. ඔයාලට කැමති විදිහකට කැකුළු හෝ සම්බ මේකට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි කපාගත ලොකු ලුණු මේ විදිහට අරගන්නවා. ඊට අමතරව කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, තුන පහ කුඩු සහ ලුණු කුඩු අරගන්නවා. මීට අමතරව සුදු ලුණු, කරපිංචාම මිරිස් වගේ දේවලුත් ලෑස්ති කරගන්නවා. මේ ටික තමයි යාළුවනේ ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වීදික පාලින් දාලා තිනවා. එතනින් අරගන්න. ඒ ඔක්කොම ටික ලෑස්ති කරගත්තන් පස්සේ මම මේ විදිහට තෙල් ටිකක් රත් කරගෙන ඒකට බටර් ටිකක් එකතු කරගන්නවා. බටර් ටික හොඳින් දියුණුවන් පස්සේ අපි කපාගත්ත ඉංගිරිස් සුදු ලුණු මේකට එකතු කරගෙන හොඳ සුවඳක් එනකම් මේ ටික බෙද ගන්න ඕන. ඔයාලගාව තියෙනවා නම් විතරක් බටර් එකතු කරගන්න. ඉංගිරිස් සුදු ලුණු ටික හොඳින් රත් වුණාන් පස්සේ අපි කපාගත්ත කරපිංචා ටික මේ විදිහට එකතු කරගන්නවා. ඒ වගේම තමයි යාළුවනේ මේ වෙලාවේදී ඔයාලගාව තියෙනවා නම් සූදුරු, ඒ වගේම කොටාගත් එනසල් වගේ දේවලුත් එකතු කරගන්න. එතකොට තවත් රසට මේක හදාගන්න පුළුවන්. අම මිරිස් ටිකත් හොඳින් රත් වුණාන් පස්සේ අපි මේ විදිහට කපාගත්ත ලොකු ලුණු ටික මේකට එකතු කරගන්නවා. මේ ලුණු වලින් තමයි යාළුවනේ අපේ රයිස් එක ගොඩක් රසවත් වෙන්නේ. ඒ හින්දා ටිකක් වැඩිපුර මේව එකතු කරගන්න. මස් මාළු බිත්තර වගේ දේවල් කන්න නැති අයටුණත් ගොඩක් ලීසියෙන් මේක හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මේ ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් හොඳින් රස බලන්න පුළුවන් විදිහේ චිකන් නැතුව චිකන් හොද්දක් හදන විදිය මම channel එකට දාලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒ වීඩියෝ එකත් උඩට link එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ පල්ලෙයත් ඒ වීඩියෝ එකේ link එක තියෙනවා. එතනත් ඔයාලට ඒක බලන්න පුළුවන්. මේ විදිහට සාමාන්‍යයෙන් ඉන්දර විනාඩි 3-4ක් මේ ටික හොඳින් රත් කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට ගම් මිරිස් කුඩු ටික, ඒ වගේම 3-5 කුඩු කෑලි මිරිස්, මිරිස් කුඩු, ඒ වගේම ලුණු කුඩු, ඊට අමතරව සෝයා සෝස් සහ තක්කාලි සෝස් එකතු කරගන්නවා. සෝස් වර්ග දෙක නම් අනිවාර්ය නෑ යාළුවනේ. ඒ වගේම තමයි ඔයාලගේ සැරණුව මේ ගම් මිරිස් කුඩු, කෑලි මිරිස් වගේ දේවල් එකතු කරගන්න. ඔයාලා මේකට බත් එක උයා ගන්න වෙලාවට තෙල් ටිකකුත් එකතු කරලා උයා ගන්න. එතකොට කැටි ගෙන්නේ නැති වෙන්න ගොඩක් ලස්සනට බත් එක අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තියෙනවා නම් කරාබු නැටි, එනසල් වගේ දේවලුත් එකතු කරගන්න. එතකොට අපිට බත් එක තවත් රසට හදා ගන්න පුළුවන්. තව විනාඩි 2ක් සාමාන්‍ය ගින්දරේ මේ ටික හොඳින් රත් වුණාන් පස්සේ අපි උයාගත්ත බත් එක මේකට එකතු කරගන්නවා. බත් ටික මේ විදිහට එකතු කරගත්තන් පස්සේ ලිපි ගින්දර වැඩි කරගන්න. ඊට පස්සේ වැඩි ගින්දරේ මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් යාළුවනේ ආතල් කිචන් channel එකේ මේ වගේ තවත් ගොඩක් රසවත් ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා. ඊට අමතරව කොත්තු වර්ග, නූල්ස් වර්ග, බිරියානි වර්ග, ෂෝටිස් වර්ග, හොදි වර්ග වගේ තවත් ගොඩක් රසවත් රෙසිපි තියෙනවා. ඒ හැම රෙසිපියක්ම ඔයාලට channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙන් comment එකක් දාන්න. ආතල් කිචන් channel එක හොඳ නම් අනිවාර්යෙන් පල්ලෙ ඇතුළේ රතුපාට subscribe button එක ඔබලා එයා පැත්තේ තියෙන bell එකට මොකකින් හරි කහගෙන යන්න. ඇත්තටම යාළුවනේ බඩගිනි වෙලාවට යන්න කම්මැලි නම් හොදි වර්ග හදාගන්න කම්මැලි නම් මේ වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා බලන්න. ස්මෘත්තාවට එනකම් කන්න පුළුවන්. ඒ තරම් රසයි. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ චිකන් නැතුව හදන චිකන් හොද්දත් මේකට හදාගත්තා නම් සුපිරියට මේක කන්න පුළුවන් යාළුවනේ. බත් ටික එකතු කරගත්තන් පස්සේ වැඩි ගින්දර විනාඩි 3ක් විතර මම මේක හොඳින් රත් කරගත්තා. දැන් මම මේක මේ විදිහට ලිපෙන් අයින් කරගන්නවා. ඇත්තටම යාළුවනේ හොඳ සුවඳක් මේ වෙලාවේදී තියෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි ගොඩක් රසට ලීසියෙන් හදාගත්ත අපේ ෆ්‍රයිඩ් රයිස් එක. මේකට අනියන් රයිස් කියලාත් කියනවා. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. ඇත්තටම යාළුවනේ ගොඩක් රසයි. ඒ වගේම ගොඩක් ලීසියෙන් හදාගත්තා. එහෙනම් යාළුවනේ ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම් හැමෝටම බුදුසරණයි, දීපීටයි, මං ගියා.